මම කතා කරේ ලෝකයේ වර්තමාන සාර්වාර්ථික ප්‍රවණතාවයන් නැත්තම් අවුට්ලුක් එක මොකක්ද කියලා. එතන මම සඳහන් කරේ විශේෂයෙන්ම ලෝකයේ අද මුණ පාලා තියෙන විශේෂයෙන්ම සාමත් මෑතකදී අපිට දකින්න තියෙන දත්ත අණුව අපිට පේනවා ලෝකය අඩු වර්ධන අවධියකට මේ එළඹෙමින් සිටනවා. ඇමරිකානු ආර්ථිකයත්, දියුණු රටවල ආර්ථිකයත්, චීන ආර්ථිකයත්, යුරෝපියන් යුනියන් එකේ ආර්ථිකයත් මේ සියලුම දත්ත මම ප්‍රකාශිතපත් කළා. විශේෂයෙන්ම IMF outlook එක අනුව සහ වෙනත් අපිට දැනට පාගන්න පුළුවන් දත්ත අනුව පැහැදිලිව පේනවා කිසියම් ආකාරයකට වර්ධනයේ අඩුවීමක් අපිට අපේක්ෂා කරන්නට පුළුවන් කියලා ලෝක ආර්ථිකයේ. ඒ වගේම මම කතා කරා වෙළඳ ප්‍රතිපත්ති ලෝක වෙළඳාම් පිළිබඳව. එදිනේ මම කතා කරේ ඇමරිකානු චීනයත් අතර පවතින වෙළඳ යුද්ධය පිළිබඳව. එදිනේ මම සඳහන් කළා විශේෂයෙන්ම ඇමරිකාව ඩොලර් 200 බිලියන් 250ක පමණ චීන භාණ්ඩ සඳහා, ඒ වගේම චීනය ඩොලර් බිලියන් 110ක පමණ ඇමරිකානු භාණ්ඩ සඳහා ටැරිෆ් නැත්තම් බදු වැඩි කරලා තියෙනවා විවිධ අනුපාතිකයන් අනුව. ඉතින් වෙළඳාම පිළිබඳ ඇතිවන කිසියම් බාධකයක්, වෙළඳාම අඩුවීමක් මේ සම්බන්ධයෙන් ලෝක වෙළඳාම අඩුවීමක් සිදු වෙනවා. මේක තවදුරටත් මේ විදිහට ගියොත් ඒ සිදුවීම නිසා ලෝකාර්ථිකයේ කිසියම් ආකාරයක වර්ධනයට අඩුවීමට හැකියාවක් තියෙනවා කියලා දැනටමත් පෙන්නලා දීලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකානු ආර්ථික වර්ධනය 0.9ක් පමණ, චීන ආර්ථික වර්ධනය 1.6ක පමණ අඩුවීමට මේ වෙළඳ යුද්ධය තවදුරටත් පැවතුනොත් සහ ඇත්ත වශයෙන්ම මේක ඉෆෙක්ටිව්ලි ක්‍රියාත්මක වුණොත් බලපෑමක් හැකියාවක් සිදු වෙනවා කියලා පුරෝකථනය කරලා තියෙනවා. ඒත් එක්කම මම කතා කරා ලෝකයේ කොටස් වෙළඳ පොළවල් නැත්තම් මූල්‍ය වෙළඳ පොළවල් පිළිබඳව. විශේෂයෙන්ම මූල්‍ය වෙළඳ පොළවල් වල සිදුවන කිසියම් කම්පනයන්, විශේෂයෙන් බාහිර ලෝකයේ වෙළඳ පොළවල් පිළිබඳව සිදුවන කම්පනයන් අපේ වාගේ රටක් සහ නැගී දෙන රටවල් ඉමර්ජින් මාකට්ස් නැත්තම් ෆ්‍රන්ටියර් මාකට්ස් වාගේ රටවල් වලට විශේෂයෙන්ම ප්‍රාග්ධනය අපිට ගලාගෙන ආවිල්ලා තියෙනවා. ලංකාවේ භාණ්ඩාගාර වැදුම්කර රුපියල් වල විදේශිකයන් ආයෝජනය කරලා තියෙනවා. ලංකාවේ කොටස් වෙළඳපොළේ විදේශිකයන් ආයෝජනය කරලා තියෙනවා. ඊට අමතරව අපේ වෙළඳාම තියෙනවා. වෙළඳාම ආයෝජන කියන ප්‍රධාන මාර්ග දෙක තුළින් තමයි කම්පනයන් තව රටකට පරිවර්තනය වෙන්නේ. ඒක නිසා ඒ ලෝකාර්ථිකයේ කිසියම් විචලනයක් ඇති වෙනවා නම් විශේෂයෙන්ම ඔක්තෝබර් මාසයෙන් පස්සේ ඇමරිකානු කොටස් වෙළඳපොළේ 5% විතර අඩුවීමක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම නැගී යන රටවල් ඉමර්ජින් මාකට්ස් වල සමස්තයක් වශයෙන් 12.5% කොටස් වෙන්න පොළවල් දැක්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ මූල්‍ය වෙළඳපොළවල අපි කියන විචලතාවය නැත්නම් වොලටිලිටි එක ඇත්තෙන්ම පැහැදිලිවම පෞද්ගලික මාස කිහිපය තුළ වැඩි වෙලා තියෙනවා. මේ මූල්‍ය වෙළඳපොළවල විචලතාවය පැහැදිලිවම එකාතකින් අපේ රටට ඇත්ත වශයෙන්ම මූලික වශයෙන් ෆන්ඩමෙන්ටලි බලපෑමක් ඇති සමහර නොවිතුණත්, ඒ කියන්නේ අපිට අපේ රටත් විදේශ රටවල් අතර විශාල වෙළඳ ගනුදෙනු, විශාල ප්‍රාග්ධන ගනුදෙනු නැතිවීම හේතුවෙන් මේ බාහිර කම්පනයක් අපේ රට සමහර විට ඇතිවීම අවශ්‍ය නැති වුණත් සාමාන්‍යයෙන් වෙන්නේ ලෝක වෙළඳපොළේ යම් කිසි දෙයක් වෙනකොට ඒ විචලතාවයේ මත ආයෝජකයන් ඒකට ප්‍රචාර දක්වනවා. ඒ නිසා අපේ රටේ මේ වෙළඳපොළවල තියෙන විචලතාවයත් වැඩි වෙන්නට පුළුවන් ලෝක වෙළඳපොළවල වොලටිලිටි එක වැඩි වෙනවා. ඒ වගේම මම කතා කරා තෙල් මිල සම්බන්ධයෙන්. තෙල් මිල මේ අවස්ථාවේ බ්‍රෙන්ට් අපි අදාළ වෙන බ්‍රෙන්ට් ඔයිල් ප්‍රයිසස් $10කින් අඩු වෙලා තියෙනවා. $10කින් මේ අවුරුද්දේ අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔක්තෝබර් මාසේ රුපියල් ඩොලර් 86 තිබ්බ තෙල් බැරලේ දැන් රුපියල් 59 විතර වැටලා තියෙනවා. ඒ කියන්නේ 36ක විශාල අඩුවීමක් ඊටාම කෙටි කාලයක් තුළ.
මම සදාන් කළා මේක අපිට අපිට ඉතාම වාසිදායක තත්ත්වයක් අපේ රට පැත්තෙන් බලනකොට. මොකද අපි ගොඩක් තෙල් ආනයනය කරන නිසා සහ තෙල් බිල විශාල වශයෙන් පාරිභෝගික සහ අනිකුත් භාණ්ඩ සඳහා බලපාන නිසා. නමුත් එයින් එකාතකින් පිළිබු වෙන දෙයක් තමයි තෙල් සැපයීම සම්බන්ධයෙන් වැඩිවීමක් තිබුණත් මේින් පෙන්වන දෙයක් තමයි නැත්නම් පිළිබු වෙන දෙයක් කාරණයක් තමයි ලෝකයේ ආර්ථික වර්ධනයේ අඩුවීම නිසා තෙල් මිල දැන් තියෙන අඩු තත්ත්වයෙන් ඉතා වැඩිවීමක් අපිට බලාපොරොත්තු වෙන්නට බැරි වෙනවා. නමුත් තෙල් මිල කිසියම් ආකාරයකට පහත මට්ටමක පවතින්නට පුළුවන් කියන එක. ඊළඟට මම කතා කරා මොනිටරි ටයිට්නින්. කියන්නේ මූල්‍ය සංකෝචනය. ලෝකයේ මූල්‍ය සංකෝචනය වෙනවා කියලා කියන්නේ විශේෂයෙන්ම මෙතනදී අපිට practically ප්‍රායෝගිකව අපි කතා කරන්නේ මේ ලෝක වෙළඳ පොලේ නැත්නම් ලෝකයේ වෙනත් මහා බැංකු විසින් පොලි අනුපාතිකයන් වැඩි කිරීම. විශේෂයෙන්ම අපි නිතරම කතා කරන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේ මහා බැංකුව ෆෙඩරල් රිසර්ව් බැංකුව විසින් 2015 ඉඳලා 2015 දෙසැම්බර් මාසේ ඉඳලා 8 වතාවක් ඇත්ත වශයෙන්ම පොලි අනුපාතිකයන් වැඩි කරලා තියෙනවා. ඒ වගේම මේ වසරේ පොලි අනුපාතික අනුපාතිකයන් 2018 වසරේ 3 වතාවක් වැඩි කරා. දෙසැම්බර් මාසේ සාල සම්භාවිතාවයක් තියෙනවා තවත් වැඩි කරයි කියලා. ඒ වගේම ලබන අවුරුද්දේ අඩුමගානේ 3 වතාවක් වැඩි කරයි කියලා කීකටිය ප්‍රකාශිත පත් කරලා තියෙනවා. මේ තත්ත්වයක් යටතේ ලෝකයේ මූල්‍ය වෙළඳපොළවල ටයිට්නින් සංකෝචනය පොලි අනුපාතිකයන් ඉහළයාවක් දරශීල තත්ත්වයේ අඩුවීමක් ඇතිවීමට හැකි. එහෙම වුණොත් මෙය අපේ රටේ අපි වගේ රටවල විශේෂයෙන්ම කියන ප්‍රාග්ධනය ආපසු ගලා යාමකට තනිය වැඩිවීමකට හේතුකාරක වෙන්න පුළුවන්. මම කතා කරන ඇමරිකානු ඩොලරේ මේ වසරේ 5%කින් විතර වැඩි වෙලා තියෙනවා. ඒකට මූලික හේතුවක් තමයි ඇමරිකානු ආර්ථිකයේ පොලි අනුපාතිකය වැඩිවීම. ඒත් එක්කම ඊටත් වඩා ප්‍රමාණයකින් ලංකාවේ මම කතා කරන විදිහට විදේශ අනුපාතිකය අඩු වෙලා තියෙනවා. මම වැඩිම කතා කරන්න යන්නේ බ්‍රෙක්සිට් නැත්නම් මහා බ්‍රිතාන්‍ය යුරෝපීය සංගමයේ තන් ඉවත් වීම පිළිබඳව. මම හිතන්නේ ඒක ඒ රටට බලපාන දෙයක් පමණක් නෙවෙයි. ඒ මාර්ගයෙන් යුරෝපීය රටවලට සහ ලෝක වෙළඳපොළේ මූල්‍ය ශේෂ්ඨයේ කිසියම් කම්පනයක් ඇතිවීමට බලපාන හේතු සාධක වෙනවා කියලා මම පෙන්නලා දුන්නා. ඒත් එක්කම මම පෙන්නලා දුන්නා අපිට පාඩමක් ඉගෙන ගන්න නැත්නම් බලාගෙන ඉති රටක් විදිහට ඉතාලිය. මොකද ඉතාලියේ තියෙනවාද ඒ ඔවුන්ගේ මූල්‍ය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ආය ප්‍රතිපත්ති පිළිබඳ ඔවුන්ගේ ගැටුමක් තියෙනවා යුරෝපියන් යුනියන් යුරෝපා සංගමයත් එක්ක. මොකද යුරෝපා සංගමය යුරෝපියන් යුනියන් යුරෝ ෂෝන් එක නියාමනය කරන්නේ. එතකොට ඔවුන්ගේ ප්‍රධාන වශයෙන් රීති දෙකක් තියෙනවා රටක් කොහොමද ගෙන යන්න ඕන කියලා. ඒ රීති දෙක තමයි ආයවැය පරතරයේ 3%කට නොවැඩිය යුතුයි සහ රාජ්‍ය ණය දළ ජාතික නිෂ්පාදිතයේ කොටසක් විදිහට 60%කට නොවැඩිය යුතුයි කියන එක. ඉතින් ඒ කරුණ දෙක මත ඔවුන්ගේ විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා ඉතාලි ආණ්ඩුව සහ යුරෝපියන් සංගමය අතර. එය निराකරණය වෙන ආකාරයේ අනුව තන निराකරණය නොවුනොත් ඒ හේතුවෙන්ම ඉතාලිය සහ යුරෝපයේ රටවල් යුරෝ ෂෝන් එකේ රටවල්වල පොලි අනුපාතිතේ වර්ධනය ආදී කරුණු සඳහා බලපෑමක් ඇතිවීමට හැකි. මේ කරුණු බ්‍රෙක්සිට් නැත්නම් ඉතාලියේ තියෙන ප්‍රශ්න වාගේ තවත් තියෙනවා රටවල් කීපයක. මේවා කිසියම් ආකාරයකට මූල්‍ය වෙළඳපොළේ තවත් විචලනයකට හේතුකාරක වෙන්නට පුළුවන්. ඉතින් මේ තත්ත්වය යටතේ අපි හිතන්න ඕන ලංකාව ආර්ථිකයේ මම හිතන්නේ ඒ ට්‍රාන්සිෂන් එක මම කියන්න අවශ්‍ය නැහැ. මේ කණු ටික බලමු අපිට පැහැදිලිව පේනවා ලංකාවේ ආර්ථික වර්ධනය, ලංකාවේ ගියුශේෂින්ගේ, ලංකාවේ ණය සහ ලංකාවේ රුපියල් සම්බන්ධයෙන් පැහැදිලිවම මේ විදේශ කරුණු බලපාන්නට පුළුවන්. මම අවසාන වශයෙන් කියන්න කැමති අර ලංකාවේ
රුපියලේ වටිනාකම මේ දක්වා 15ක් පමණ අවප්‍රමාණී වෙලා තියෙනවා. රුපියලේ වටිනාකම අවප්‍රමාණී වීම සහ අනෙකුත් සමහර දර්ශක ආර්ථික දර්ශකවලින් පිළිම වෙන්නේ අපේ රටේ තියෙන මූලික ව්‍යුහාත්මක ගැටලු. ඒ කියනවා structural problems. ව්‍යුහාත්මක ගැටලු මේ ආර්ථිකයේ තියෙනවා. ඒ ව්‍යුහාත්මක ගැටලු අද ඊයේ මේ අවුරුද්දේ නිර්මාණය වුණේ වගේ ව්‍යුහාත්මක ගැටලු කියනම කාලයක් තිස්සේ නිර්මාණය වෙන දේවල්. ඒතර අපි කතා කරමු ගෙවුම් ශේෂයේ අයවැයේ එවැගේම අපේ රටේ අඩු ආර්ථික වර්ධන වේගෙ අපේ රටේ තියෙන රාජ්‍ය ණය ප්‍රමාණය 78%ක් විතර අපේ රට වාර්ෂිකව ඩොලර් බිලියන 4ක් 5ක් අතර ඉදිරි වසර 5 සඳහා ගෙවන්න තියෙන ණය ප්‍රමාණය මේ සියලුම කාරණ වලින් ඇත්තම පිළිබිඹු වෙන්නේ අපේ රටේ කිසියම් තියෙන structural problems කියන්නේ ව්‍යුහාත්මක ප්‍රශ්න. ඒතර ඒ ව්‍යුහාත්මක ප්‍රශ්න දෙකක් මම අන්තිමට පෙන්ලා දුන්නා. ඒ කියන්නේ twin deficit ද්විත්ව හිඟයන්. ඒ කියන්නේ ගෙවුම් ශේෂ හිඟය සහ අයවැය හිඟය. කියන්නේ හිඟයන් දෙකත් ඒ වගේම අඩු ආර්ථික වර්ධනය කියන සාධක තුන ගත්තොත් මේ සාධක තුන ඒ කියන්නේ වැඩි ගෙවුම් ශේෂ හිඟයක් වැඩි අයවැය පත්තරයක් සහ අඩු වර්ධනයක් තියෙන රටවල් තමයි වැඩියෙන්ම විදේශ විනිමය අනුපාතිකයේ පහළ වැටීමකට අවප්‍රමාණ වීමකට භාජනය වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් මම නැවතත් ප්‍රකාශ කරන්නේ මේවා structural weaknesses ඒවා අපි recognize කරගන්න ඕනේ මේවා පිළිගෙන ඒ සඳහා අපිට ආයෝජන මූලික වූ අපනයන මූලික වූ සහ වර්ධන මූලික වූ ආර්ථික ප්‍රතිපත්ති තුළින් මධ්‍ය කාලීනව දිගු කාලීනව මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අපිට අභියෝග තියෙනවා කියන එක. බොහොම ස්තුතියි.